දසුන් සානකගේ නායකත්වය යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යෝන් ක්‍රීඩකයන් රැසක් සමගින් මෑත කාලීනව දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙවර ආසියානු කුසලන තරගාවලියේ අඳුරු අස්වැන් බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වීමට වැඩි ඉඩක් තිබෙන බවට ඉන්දියාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවියක් වන ස්පෝට් ක්‍රීඩා වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කුමා සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ යුගයෙන් පසුව යලි ගොඩ නැන්වීමට බොහෝ කාලයක් ගත වූවත් අවසානයේදී ඒ අතිසාරත්ක වෙමින් පවතින බවට පෙනෙන්නට තිබෙනවා පසුගිය වසරක පමණ කාලය තුළ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර වැනි ක්‍රීඩකයන් ක්‍රිකට් ලෝකයේ ප්‍රසිද්ධ නාමයන් බවට පත් වෙමින් යොවුන් ක්‍රීඩකයන් රසක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නව අන්‍යතාවයක් සහ ක්‍රීඩා විලාසයක් තිබෙන බවට ලෝකයටම පෙන්වා දුන්නා ශ්‍රී ලංකාව පසුගිය වසරේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී පැවති ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් අධිරේ තරඟ පහෙන් දෙකක් පමණක් ජයග්‍රහණය කළද තමන් නැවත පෙරට වඩා ශක්තිමත්ව නැගී සිටින බවට ක්‍රිකට් ලෝකයටම හඬ නගා කීවේ අනෙක් සියලුම කණ්ඩායම් වලටද කරට කර සටනක් දෙමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට 20x20 සහ එක්දින තරගාවලියක් ඇතුළුව ඔවුන්ගේ මෑත කාලීන දස්කම් සියලු ආකාරවලින් ශක්තිමත් විය එළබෙන ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානයේ කෙරෙහි නිසක අවධානය යොමු වන නමුත් තරගාවලියේ අඳුරු අස්වැය ලෙස ශ්‍රී ලංකාව මතුවිය හැකි එම සටහන මත අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු දැස බලමු වනිදු හසරංග මේ නම නම් ඔබට අමුත්තක් දැනෙන විදිහක් නැහැ වනිදු හසරංග ජාත්‍යන්තර තලයේ සහ IPL තරගාවලි දෙකෙහිදීම ඔහුගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩකයා බවට පත් විය ඔහු පසුගිය වසරේ 2020 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් දැක්වූ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වූ අතර IPL 2022 RCB ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසද සුපිරි දක්ෂතා දැක්වීමට සමත් වුණා ආසියානු කුසලානයේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී පැවැත්වීම හේතුවෙන් දඟපන්දු යෙවීමට හිතකර සාපේක්ෂ මන්දගාමී තනතිරු ලැබෙන අතර වනිදු හසරංග එහිදී ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි හිසරදයක් වනු ඇති 2020 ක්‍රිකට් වල ඔහුගේ දත්ත හුදෙක් විස්මයජනකයි ඔහු 2020 තරඟ 38 කදී කඩුළු 62ක් ලබා ගත්තේ 6.61ක ඉතා හොඳ ලකුණු වේගයක් රඳවා ගනිමින් ඔහු ඉතා දක්ෂ පිතිකරුවෙක් වන අතර අයර්ලන්තයට එරෙහි දැඩි පීඩනයක් තුලදී පසුගිය 2020 ලෝක කුසලානයේදී ලකුණු 71ක් රැස් කිරීම ඉතාම හොඳ උදාහරණයකි ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයේ හතරංගකේ දස්කම් වටා කරකැවීමට ඉතා ඉහළ හැකියාවක් තිබේ චරිත් අසලංක 2022 ආසියානු කුසලානයේදී චරිත් අසලංක යනු අනෙක් කණ්ඩායම අනිවාර්යයෙන්ම අවධානයෙන් සිටිය යුතු ක්‍රීඩකයෙක් චරිත් අසලංක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙක් වන අතර ආසියානු කුසලාන තරගාවලියේදී අවධානයෙන් සිටිය යුතු පිතිකරුවෙකි වමතින් පිත්ත හසුරුවන චරිත් අසලංක පසුගිය 2020 ලෝක කුසලානයේ නිමා කළේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 231ක් ලබා ගනිමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.2ක් සහ ප්‍රහාරාත්මක වේගයේ ලකුණු 147.13ක් ලෙස රඳවා ගනිමින් නම්යශීලී සහ බහුකාර්ය පිතිකරුවෙකු වන චරිත් දඟපන්දු යෙවීමටද හැකි තුන්ගිරියෝ ක්‍රීඩකයෙකි ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව මෑතකදී අවසන් වූ සීමිත පන්දු වාර තරගාවලියේදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර මෙම තරගාවලියේදී ඔහු විස්මය දනවන පිතිකරුවෙකු බවට පත් වනු ඇති අසලංක ශ්‍රී ලංකා පිතිකරණ අනුපිළිවෙලේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩකයෙකු දවනු ඇති චාමික කරුණාරත්න ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ගැන හොඳ වාර්තාවක් ලබා දීමට බලාපොරොත්තු වන බැවින් පන්දු යෙවීමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකාවට ප්‍රධාන චරිතයක් විය යුතුයි ඔහු වේගපන්දු යවන්නෙකු වන අතර අවශ්‍යම වේලාවට කඩුළු දවා ගැනීමේ දක්ෂතාවයක් ඇති වේගපන්දු යවන්නෙකු දවනවා ඔහු පිත්තෙන්ද දස්කම් දක්වන අතර ඉතා හොඳ ප්‍රහාරකයෙකි ඔහු වේගපන්දු යවන්නන්ට එරෙහිව පහසුවෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකෙකු වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟයේ අවසන් කරන පිතිකරු ලෙස සාර්ථකව භාවිතා කළ හැක ඔහු බොහෝ විට කැපී පිරෙන්නේ නැතත් චාමික ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකි ඔහු ශ්‍රී ලංකාවේ පිටියට පිවිසෙන ක්‍රීඩකයන් 11 දෙනා අතරින් එක් ක්‍රීඩකයෙකු වන බවට නිසැකයි යනුවෙන් එම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න